හැමදිනකට පාවිගුවන් සියුම් මන්සලේ උදයා වැඩසටහන් යටතේ අප කතා කරනවාද වාස්තු විද්‍යාව පිළිබඳ. මෙතනදී වාස්තු විද්‍යාවට ඍජුව අයත් නොවන විදිහට තමයි බොහෝ විට අප සාකච්ඡා කරන්නේ ගෘහ භාණ්ඩ සම්බන්ධයෙන්. නිවසේ තියෙන බඩු භාණ්ඩ සම්බන්ධයෙන් එතරම් අපි වාස්තු විද්‍යාවේ කතා කරන්නේ නැහැ. වාස්තු විද්‍යාවේදී කරන්නේ ගේ හදන විදිය ගැන කතා කරනවා. කතා කරලා ගෘහ භාණ්ඩ තියාගන්න විදිය ගෘහණියට බාර දෙනවා කවර ඒවාද නිවසේ පිටවන්න ඕනේ කියලා. නමුත් එය වාස්තු ශාස්ත්‍රයට ඍජුව සම්බන්ධ බව පෙන්වා දෙන්නට පුරාතන උදාහරණත් පෙන්වන්නට පුළුවන්, නූතන උදාහරණ පෙන්වන්නටත් පුළුවන්කම තිබෙනවා. ඒ අතර වෛජයන්ති තන්ත්‍රයේ නම් කෘතියක් තිබෙනවා. එහි දක්වා තිබෙනවා ගෘහ භාණ්ඩවල අප පරිහරණය කරන බඩු භාණ්ඩවල ප්‍රමාණ පිළිබඳව, දිගපල්වල් පිළිබඳව. අපි නිරන්තරයෙන් ලියන්න පාවිච්චි කරන පංහිඳක් ගත්තොත් ඒ පංහිඳේ දිග ප්‍රමාණ පිළිබඳව දක්වා තිබෙනවා. ඒ වගේම පුස්කොළය ගත්තොත් එම අපි ලියන්න පාවිච්චි කරන පුස්කොළයේ දිගත් එක්ක සිදුරු විදින ස්ථාන පිළිබඳව දක්වා තිබෙනවා. ඊට පස්සේ ඔටුන්නක් නිර්මාණය කරන නම් ඔටුන්න කවර ආකාරයෙන්ද නිර්මාණය කරන්න ඕනි, දිග දිගපල්වල් ප්‍රමාණ කවර ආකාර වෙන්න ඕනද ආදී වශයෙන් වූ සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් බොහෝ විට එදා පරිහරණය කරපු භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රමාණ මිනුම් දක්වා තිබෙනවා. එයින් අදහස් වනව ඇත්තටම ගෘහ භාණ්ඩ කියන එකත් කිසියම් ආකාරයක පරිහරණය කළ යුතු ක්‍රමවේදයක් තිබෙන බව. ඊළඟට අපට නූතන ව්‍යවහාරයට ආවතින් අපට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි ඊසාන දිශාවට බර ඇති භාණ්ඩ තැබීම නොකළ යුතුයි කියන කාරණාව. බර භාණ්ඩ තැබිය යුතු වන්නේ නැහැ කිසිම අවස්ථාවක ඊසානයේ. ඒ වගේම තමයි උතුරේ සහ නැගෙනහිරේත් බර භාණ්ඩ නොතියනවා නම් හොඳයි. يعني වැඩි ශක්ති ප්‍රමාණයක් නිවසට ඇතුළු වීම පහසු කර ගැනීම සඳහා අපට පුළුවන්කම තියෙනවා, අන්තරික්ෂකය වැඩියෙන් උරා ගන්නට පුළුවන්කම තියෙනවා බර ඇති භාණ්ඩ උතුරු නැගෙනහිර ඊසාන කියන දිශාවන්හි නොපිහිට වීම. එයින් අදහස් කරන්නේ කිසිම භාණ්ඩයක් තියන්නේ නැතුව ඒ පැත්ත සම්පූර්ණ හිස තියන්න ඕනේ කියන අදහසක් නොයි මෙහින් කියවෙන්නේ. යම් අවස්ථාවකදී එවැනි භාණ්ඩ තැබීමක් කරන්නට අවශ්‍යම වෙනවා නම් අපි ගත්තොත් එම සාලේ පිහිටා තැබීම හොඳම දිශාව වන්නේ උතුරු නැගෙනහිර ඊසාන කියන දිශාවන් නිසා ඒ පැත්තට සාලේට ඇතුළු වෙන අයට වාඩි වෙන්න ඉඳගන්නට භාණ්ඩ තිබෙන්න ඕන, උටු තිබෙන්න ඕන, නැත්නම් සෝෆාවක් තිබෙන්න පුළුවන්කම තියෙනවා. එවැනි අවස්ථාවකදී පවා අප පුළුවන් තරම් කල්පනා කරන්න ඕනි බර අඩු ඒවා එවැනි ප්‍රදේශවලට එවැනි ස්ථානවලට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා නම් වඩා හොඳයි. එහෙම නොවැති නම් අපට වෙනත් ප්‍රතිකර්ම ඒ සඳහා යොදා ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අපි සාලයක් තෝරාගත්තොත් එමේ සාලේ දකුණු බස්නාහිර නිරිත කියන දිශාවන්ට බරති භාණ්ඩ තැබීම ඉතා හොඳයි. අපි ගත්තොත් එම අපේ සාලයක් තියෙනවා නම් ඒ සාලේ නිරිත දිශාවට බර වෙන්න බරති භාණ්ඩ සහිත ලොකු පෙට්ටගම් අල්මාරි වගේ දේවල් ප්‍රදර්ශනාත්මකව තියෙන අල්මාරි වගේ දේවල් යොදා තිබෙනවා නම් ඒවා යොදා ගන්න ඉතාම හොඳයි. දකුණ බස්නාහිර නිරිත කියන දිශාවන් යොදා ගැනීමට පුළුවන් නම් ඉතාම හොඳයි. එතකොට එවැනි අවස්ථාවකදී එවැනි දිශාවන්ට එවැනි බරති භාණ්ඩ පීට්වල තියන්න පුළුවන්කම තියෙනවා නම් අර ඊසාන දිශාවෙන් ගලාගෙන එන අන්තරික්ෂ ශක්තිය වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාව අපට හිමි වෙනවා. ඒ හින්දා ශක්තිය රඳවා ගැනීමේ හැකියාව සඳහාත් අපට ගෘහ භාණ්ඩ භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. එතන මේ වගේම ගෘහ භාණ්ඩ පාවිච්චියත් එක්කම එකට සම්බන්ධ කරලා කියන්න පුළුවන් අනෙක් කාරණාව තමයි නිවස අභ්‍යන්තරයේ ඇති කරන අලංකරණ ක්‍රමවේද. විශේෂයෙන් ගත්තාම තිර රැදි පාවිච්චි කිරීමවත් මේ එකම අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. තිර රැදි භාවිත කිරීමේදී ජනේල වලට ආදි වශයෙන් තිර රැදි පාවිච්චි කරනකොට අපි පුළුවන් තරම් හිතන්න ඕනි උතුරු නැගෙනහිර ඊසාන කියන දිශාවන්ට යොදන තිර රැද තිරය නැත්නම් තිර රෙද්ද නැත්නම් ජනේලයක් ආවරණය කරන්න පාවිච්චි කරන රෙදි එවැනි දේවල් එකිනෙක සංසන්දනාත්මකව කියනවනම් ඊසානයට උතුරට හා නැගෙනහිරට යොදන්න ඕනි විනිවිද පෙනෙන ආකාරයේ ආලෝකය පහසුවෙන් ඇතුළුවිය හැකි ආකාරයේ රිදි තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම දකුණ නිරිත බස්නාහිර කියන දිශාවන්ට දැමීම කළ යුත්තේ එසේ විනිවිදීම අඩු කරවන ඝනතිර රෙදි බව තමයි සඳහන් කළ යුත්තේ. ඒ හින්දා ඝනතිර රෙදි යුතු තැනට විනිවිද යන තුනී රෙදි භාවිත කරන්නට හොඳ නැහැ. හින්දා තිර රෙදි භාවිතය පිළිබඳවත් වැඩි සැලකිල්ලක් යොමු කරන්නට අවශ්‍යයි. ඊට අමතරව අපේ නිවසේ ජනේල ආදී කොට ඇති දේවල
ආරක්ෂාව සඳහා අපි යොදා තිබෙනවා යම් යම් ග්‍රිල් වගේ දේවල් පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. එවැනි ග්‍රිල් වැනි දෙයක් පාවිච්චි කරනකොට ඒවා බොහෝ විට යකඩෙන් හදන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ආරක්ෂාව සඳහා, මොකද ශක්තිමත් වෙන්න අවශ්‍ය නිසා. නමුත් අපේ පැරණි විවාහයේදී අපි පිත්තල වලින් හදපු යම් යම් කූරු පාවිච්චි කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි පාවිච්චි කරලා තියෙනවා කිතුල් කහේ පොලු පාවිච්චි කරලා තියෙනවා, පොලු වගේ හදලා ඒවා පාවිච්චි කරලා තියෙනවා අපේ ජනේල ආරක්ෂිතව තබා ගැනීම. නමුත් එවැනි ක්‍රමවේද සඳහා අපි ඊතරම් යොමු වෙන්නේ නැහැ. අද වෙනකොට පාවිච්චි කරන්නේ යකඩෙන් හදපු ග්‍රිල් තමයි අපි පාවිච්චි කරන්නේ අපේ ජනේල ආවරණය කිරීමට ආරක්ෂාව ලබා ගැනීම පිණිස. එවැනි අවස්ථාවකදී යකඩ භාවිතය නිසා කිසියම් ප්‍රමාණයක් අන්තරික්ෂ ශක්තිය නිවසට ඇතුළු වීම අවම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපට පුළුවන්කම තියෙනවා නම් ඊටාම සරල ආකාරයට එම ගෘහයේ ග්‍රිල් නිර්මාණය කරන්නට වැඩි බාධා කිරීමක්, වැඩි අන්තරික්ෂ ශක්තිය වැඩි බාධා කරන ආකාරයේ චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න අපහසු වන විදිහේ ඒ ශක්තිය පහසුවෙන් විනිවිද ජනේල් හරහා යන්න පහසු වන විදිහේ ආකාරයට, ආරක්ෂාවත් සැලසෙන ආකාරයට එවැනි ග්‍රිල් නිර්මාණය කිරීම කියන කාරණාවත් සිද්ධ වෙනවා නම් හොඳයි. ඒ නිසා අපට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ තමයි ගෘහ භාණ්ඩ වගේම තිරරෙදි වගේම අර ග්‍රිල් සම්බන්ධයෙන්ුත් අපේ යම් අවධානයක් සැලකිල්ලක් යොමු කිරීම ඉතා වැදගත් බව. මිනවේ කාරණා සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ඇතුව තමයි අපි නිවසක් නිර්මාණය කරගන්න ඕනේ. එහෙම නැතුව ගේ හදන්න විතරක් වාස්තු පාවිච්චි කරලා, වාස්තු සිද්ධාන්ත පාවිච්චි කරලා කටයුතු කිරීමෙන් සුබප්‍රත ඵල නොලැබී යන්නට ඉඩකඩක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අද මේ උදා වැඩසටහන අපි මේ විදිහට ඉදිරිපත් කළා. අප හැම වෙලේම බලාපොරොත්තු වෙනවා දෛනිකව අපේ ප්‍රධාන වැඩසටහන පැවැත්වෙන්නේ රාත්‍රියේදී 8 සිට 10 මාර පමණ දක්වා කාලය තුළ. ඒ වැඩසටහනට ඔබට Zoom හරහා Zoom යෙදුම පාවිච්චි කරලා 7/11/2021 ID එක පාවිච්චි කරලා සම්බන්ධ වෙන්න පුළුවන් සජීව ලෙස. ඒකට සම්බන්ධ වෙන විද්වතුන්ගේ තොරතුරු ඔබට දැනගන්න පුළුවන්, ඔවුන්ගේ දැනුම ඔබට ලබා ගන්න පුළුවන්, යම් යම් දේ විමසා දැනගන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන් ආරාධනා කරනවා යම් විදියකින් ඒ සජීව සංවාදයට ඔබට සහභාගී වෙන්න බැරි වුණොත් ඔබට ඒ සංවාදයන් පිළිබඳව YouTube හරහා, සියුම් මන්සලි YouTube හරහා සියලු කරුණු දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා YouTube එකට සම්බන්ධ වෙන්න, ඒ වගේම සියුම් මන්සල Zoom තාක්ෂණ ඔස්සේ දිගහැරෙන වැඩසටහන වැඩසටහන සම්බන්ධ වෙන කියලා ඒ ආරාධනාව කරමින් අද උදා වැඩසටහනේ වාස්තු පිළිබඳ දැනුම්පත් කිරීම අවසන් කරනවා. ඔබ හැම දෙනාටම පෙරවන් සරණයි.